දී රවී රවිකුම් බැහැලයිනි කිසිදා නොහැටිමු ජාතියක් ලෙස එක්ව නැගිටිමු. අයිබෝන් නිරෝගිමත් උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබට එන්න මේ පැත්තට තොරතුරු ගොඩක් තියෙනවා අදත් ඔබත් එක්ක කතා කරන්න දැනුවත් කිරීම එමට තියෙන මේ පත්තරේ විස්තරේ. ඊයේ දවස එකදු කොරෝනා ආසාදිතයෙක්වත් වාර්තා නොවුණු දවසක්. සතුටක් දැනුණනේ. හැබැයි ඒ සතුට දිගටම තියාගෙන ඉන්න නම් සෑහෙන කැපකිරීමක් කරන්නට වෙනවා. තවත් දවස් කීපයක් මේ යන විදිහට අල්ලගෙන ඉන්න වෙනවා. එහෙම අල්ලගෙන හිටියොත් එම පරිස්සම් වුණොත් නිවසට වෙලා හිටියොත් අර සතුට දීර්ඝකාලීනව තියාගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඒ සතුට తాවකාලික වෙන්නයි ඉඩ තියෙන්නේ. ඒක මතක් කරගන්න. ඒ ගැන අපි වැඩි විස්තර පත්තරේ විස්තර අතරතුර කතා කරන්න සූදානම්. යම් පත්තර ටික බලාගෙන මේ ලංකාදීපය අක්කරේපත්ත වසයි දානමය ගම නිරෝධායනයේට සුජිත් හේවාජුලිගේ සහ අම්පාරේ වසන්ත ලියන් අම්පාර අක්කරේපත්තුව දහනම ගම්මානයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග අක්කරේපත්තුව නගරයට පිවිසෙන අම්පාර කල්මුණේ හා පොතුවිල් ප්‍රධාන මාර්ග වසා දමා නගරයට ඇතුල්වීම හා නගරයෙන් පිටවීමද තහනම් කර ඇතැයි පොලිසිය කියනවා. මේට අමතරව කොරෝනා රෝගී හමු වූ අක්කරේපත්තුව දහනමේ ගම්මානයේද මුළු මනින්ම වසා දමා ඒ මුළු ගම්මානයේම ජනතාව සිය නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ සඳහන් කරනවා. ඒ අතරේ අද දිවයින පත්‍රය දානවා කොරෝනා නිසා ගම්පහ 15000ක් කිරවෙති මිනුවන්ගොඩ ටෝනිලියන්. ඒ අතර ගම්බිම් බලා යන අයත් දිස්ත්‍රික්කෙන් පිටවීමට PHI ගේ නිර්දේශ වුණේ. අත්‍යවශ්‍ය හේතුන් හැර ඉදිරි සති දෙක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට අද පැවති ගම්පහ දිස්ත්‍රික්කේ කොරෝනා රෝග නිවාරණය සඳහා අත්‍යවශ්‍ය සේවා සැපීමේ කමිටුව තීරණය කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල දැන්ට 15000ක පමණ පිරිසක් ගම්බිම් බලා යාමට නොහැකිව කොටු වී සිටින බවද මෙහිදී අනාවරණය වුණා. එම පිරිස අතර කටුනායක බියගම ආයෝජන කලාපවල සේවය කරන සේවක සේවිකාවන්ද සිටින බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. මෙසේ කොටු වී සිටින ගම්බිම් බලා යාමට බලාපොරොත්තු වන 15000ක් පමණ වූ පිරිස එම ගම්බිම් බලා යාමට ප්‍රථම විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසට මාජින සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇති බව කමිටුව තීරණය කර තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනත් හදිසි අවශ්‍යතාවක් සඳහා වෙනත් දිස්ත්‍රික්කයකට ඇතුළු වන්නේ නම් පදිංචි ප්‍රදේශයේ මාජින සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නිර්දේශ ලබා ගත යුතු බවද අනාවරණය වුණා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන කතාව යන්න. හැබැයි දිස්ත්‍රික් ගණනාවක ඒ තත්ත්වය තියෙනවා. කොළඹ ගම්බිම් බලා යාමට නොහැකි වෙන කණ්ඩායම් ඉන්නවා. ඒකත් එක්ක ඒවා සඳහා ගැළපෙන ක්‍රමවේද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හදා ගන්න ඕනේ. මොකද මේ අල්ලගෙන යන තත්ත්වේ අල්ලගෙන ඉන්නට අවශ්‍යයි. ඒ අතරේ ඔවුන් පිළිබඳවත් හිතන්නට අවශ්‍යයි. ඒ සිතීම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයක් එක්කම හිතලා වැඩ කටයුතු කිරීම අවශ්‍යයි. එවැනි ක්‍රියාමාර්ගයක් පිළිබඳව කතා කරන්නේ. එතකොට අර කටුනායක බියගම ආයෝජන කලාපවල කණ්ඩායම් නම් කලින් ගම්බිම් බලා පිටත් කර හැරියා. තවත් වෙලාවට මේ කියන විදිහට තවත් කීප දෙනෙක් ඉතුරුලා ඉන්නවා වෙන්නට පුළුවන්. අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරනවා. චාම්ම සරලව අවුරුද්ද සමරන්න අගමැති ජනතාව ගෙන්නිල්ලයි. චාම්මහා සරලව ද උපේක්ෂා සාගතවද මෙවර අලුත් අවුරුද්ද ඔබගේ පවුලේ සමාජිකයන් සමග පමණක් සමරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙවර අවුරුද්ද අත ළඟටම ඇවිත් තිබෙනවා. තවත් දින දෙකයි මෙදා සැරේ 13 වෙනිදායි අවුරුද්ද තියෙන්නේ. 13 වෙනිදා රෑ මිට අවුරුදු කීපයකට කලිනුත් අපි රෑ අවුරුද්දක් සැමරුවා. මෙදා පොටෙත් අවුරුද්ද ඇවිල්ලා තියෙන්නේ රෑ 13 වෙනිදා රෑ 14 වෙනිදා නෙවෙයි. ඒකත් එක්ක තව දවස් දෙකක් තමයි අපිට තියෙන්නේ. ඒ අතරේ අපි මෙවර නිවසටම වෙලා අවුරුද්ද සමරමු. නිවසේ සමීපතමයන් සමගින් අවුරුද්ද සමරන්න සූදානම් වෙමු. එහෙම කළාට පස්සේ අපි මෙහෙම අල්ලගෙන හිටියොත් අවුරුද්දෙන් පස්සේ යම් සාධනීය තැනකට එන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම අර මේ මොහොතේ දැඩි ලෙස අවදානම් කලාප විදියට නම් කරලා තියෙන දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ ඇරෙන්න අනිත්‍යව ගැන නම් සාධිනියව ටිකක් හිතන්න පුළුවන්කම ලැබේ අවුරුද්ද ඉවරලා ටික දොහකින්. කොරෝනා රෝගී අඩු දිසාවල ඇඳිරි නීති අවුරුද්දෙන් පසු වෙනසක් සුජිත් හේවාජුලි ගෙලිය. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ඇඳිරි නීතියේ වෙනසක් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන් කොරෝනා ආසාදිතයන් හමු නොවුණු දිස්ත්‍රික්කවලට ක්‍රියාත්මක වෙන ඇඳිර නීතිය ලීල් කළ හැකි බවට විවිධ අංශවලින් දැන්ටමත් යෝජනා ඉදිරිපත් වී ඇතැයි රජයේ ප්‍රකාශකෙක් ලංකාදීපයට කියනවා. කොරෝනා අවදානම් දිස්ත්‍රික්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්ක ප්‍රදේශ සඳහා දැන්ටමත් ක්‍රියාත්මක කරන්නේ කඩින් කඩ ඉවත් කරන ඇඳිර නීතියයි. ඒ දිස්ත්‍රික්ක ප්‍රදේශවල ඇඳිර නීතිය තාවකාලික ඉවත් කරන කාලයද ඉකුත් සතියේදී පැය දෙකකින් වැඩි කෙරුණා. කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනා ගන්න ලැබ ඇති කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර යාපනය යන දිස්ත්‍රික්ක සහ රත්නපුර පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන ඇඳිර නීතියද ඉදිරියේදී කිසියම් වෙනසකට ලක් කරනු ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළා කියලා මේකේ තවදුරටත් දාලා තියෙනවා. අල්ලගෙන යමු කොමාරි. අල්ලගෙන ගියන් ඊට පස්සේ අර නිදහස් වීමේ ඇඳිර නීතිය ලිහිල් කිරීමේ කාල සීමාව පිළිබඳව හිතමු. දැන්ම ඒ පිළිබඳව හදිස් වෙන්න කලබල වෙන්න ගියොත් ආයතරයක් ඒ තත්ත්වයට ආවොත් දීර්ඝ කාලයක් ඉන්න වෙයි. ඒ නිසා යන විදියට අල්ලගෙන යමු. කියනවා කොරෝනා රෝගී අඩු දිසාවල ඇඳිර නීතිය අවුරුද්දෙන් පසු වෙනසක්. මොකද ආසාදිතයන් එකයිකවත් වාර්තා නොවුණු දිස්ත්‍රික්ක තියෙනවා. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක කීපයක් තියෙනවා එක ආසාදිතයෙක් පමණක් වාර්තා වෙන. ඒතකොට ඒවා පිළිබඳව සමාලෝචනයක් කරන්න පුළුවන්කම ලැබේ අවුරුද්දෙන් පසු දින කීපයක් ගත වෙලා ගිහිල්ලා. ඒ අතරේ ඇඳිර නීති බලපත්‍ර දීර්ඝ කිරීමක් කරා. එතකොට රාජකාරී හැඳුනුම්පත් දීර්ඝ කිරීමක් කළා 30 වෙනිදා දක්වා. ඒ අතරේ අර ලිපියක් අවශ්‍යයි ආයතන ප්‍රධානියන්ගේ කියලා සමහර දේවල් වලට කතාවක් ආවා. ඒකත් එක්කද කොහෙද ලංකාදීපය අද මෙහෙම දානවා. ඇඳිර නීති බලපත්‍රය අලුත් නීතියෙන් හෙද හෙදියෝ දුෂ්කරතාවක ලොක්කන් හම්බ වෙන්න පිටතට යාම අවදානම්. රංජන් කස්තුරි එළියන්. ඇඳිර නීති බලපත්‍රය ලෙස රාජකාරී හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ ලිපියක් ලබා ගත යුතු බවට අලුත් නීතියක් පැනවීම නිසා රෝහල්වල සේවය කරන දහස් ගණන් හෙද හෙදියන් විශාල ගැටලුවකට මුහුණ පා ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය කියනවා. වසංගත තත්ත්වයක් හමුවේ ජීවිත අවදානම පවා නොතකා රාජකාරියට පැමිණෙන හෙද හෙදියන්ට මෙවැනි නීති දැමීම ඔවුන්ට කරන නිගරුවක් ඇයිද සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් කිව්වා කියලා මේක දාන. රෝහල්වල සේවය කරන හෙද හෙදියන්ට වාට්ටුවලින් සහ රෝහල් ඒකකවලින් පිටතට යාම දැඩි අවදානම් තත්ත්වයක් වන අතර ඇතැම් රෝහල් ප්‍රධානීන් කාර්ය මණ්ඩල සමාජිකයන් මුණ ගැසීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියනවා. ප්‍රායෝගික ගැටලුවක් මුහුණ පානවා කියලා වගේ පේන්න තියෙන්නේ. සෞඛ්‍ය බලධාරීනි මේ පිළිබඳව අවධානය යොමු කරන්න මේ පත්තරයක් තබන සටහනක්. ඒ වගේම හෙද සංගමේ ප්‍රධාන ලේකම් කිව්වයි කියන ප්‍රකාශයක් ඒක උපුටාගෙනයි මම මේ කතා කරන්නේ. මේම කාරණාවක් මතුවලා තිබෙනවා නම් ඒ පිළිබඳව ප්‍රායෝගිකව හිතන්න බලන්න මොකද්ද ගැටලුව කියලා අවධානය යොමු කරන්න. හරි, දැන් අර මං ඊයේ කියපු සතුට දනවපු කාරණාව ඊයේ දවස ගැන. කොරෝනා රෝගීන් 54 දෙනෙක් සුවය ලබති. ඊයේ කිසිදු රෝගියෙක් වාර්තා වී නැහැ. සමන් ගමගේ එළිය. කොරෝනා වෛරසයේ ආසාදිනේ වූවන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ වැඩි කර තිබෙන අතර ඊයේ දිනේ පස්වරු 4:00 වනතුරු මෙරටින් කිසිදු රෝගියෙකු වාර්තා නොවුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කරපු සඳහන් කිරීම මේ දාලා තියෙන්නේ. ඒ අනුව දැන්ට මෙරටින් හමු කොරෝනා ආසාදිත රෝගීන්ගේ ගණන 190ක් බව අනිල් ජාසිංහ සඳහන් කිරීමක් කරනවා. ඊට පස්සෙත් ඒ තත්ත්වය ඒ විදිහටම පැවතුණා. ඒකයි විශේෂත්වය බවට පත්වන්නේ. ඊයේ දිනය තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණේ නැහැ. මෙරටදී වෛරස් ආසාදිනී පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවදුරටත් 190 සීමාවේ පවතිනවා. සතුටක් දැනෙනවා. ගොඩක් සතුට වෙන්න යන්න එපා. අල්ලගෙන ඉන්න. අල්ලගෙන හිටියොත් ඒ සතුට ඉස්සරහට තවදුරටත් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ ඊයේ එක ආසාදිතයෙකුත් වාර්තා නොවෙද්දී අනිත් සතුට දනවන කාරණාව ආසාදිනී වූ පුද්ගලයන් 5 දෙනෙක් ඊයේ සුවය ලැබුවා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 54ක්. දැන් අපි 190ක ගණනක් ගැන කියන්නේ. සමස්තයේ ඒ. හැබැයි ඔබ දන්නවද 54 දෙනෙක් සම්පූර්ණ සුවය ලැබලා තියෙනවා. 7 දෙනෙක් අවාසනාවන්ත ලෙස අපහැර ගියා. එතකොට 61 දෙනෙක් එතන. 129 දෙනෙක් තමයි දැන්ට ආසාදිනේ වෙලා රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන්නේ. අපි එතකොට ඒ කාරණාවේ ඉන්න ඕනේ. දැනට ඉන්නේ 129යි. සමස්තය තමයි 190 බවට පත් වෙලා තිබෙන්නේ. එතකොට දකුණු ආසියානු කලාපයේ කොහොමද? ඒකත් මම ඔයගලන්ට කියන්නම්. මේ දිනමින පත්තරේ බලන්න. දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයන් 12,000 ඉක්මවයි. මරණ 343යි. දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන් කියලා දාලා තියෙනවා. මං හිතන්නේ මේකෙන් අඩකට ආසන සංඛ්‍යාවක් එහෙ තියෙන්නේ. ඒ අතරේ ලෝකයේ ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව බරපතල විදිහට ලක්ෂ ගණනින් කවුන්ට් එක එද්දී ලෝකයේ ජීවිතහානි සංඛ්‍යාව 100,000 පැන්න. 100,000කට වැඩි ජීවිතහානි සංඛ්‍යාව. හිතන්න මේ කොරෝනාකොළ හරියක්.
ලෝපුරා කොරෝනා මරණ ලක්ෂය පණි මහින්ද අලුත් ගෙදර දිනමිනට ලිය. නව කොරෝනා වෛරසය ආසාදනයෙන් ලෝපුරා මියගිය ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට පුද්ගලයන් ගණනාවක් ජීවිතක්ෂයට පත් වුණු පුවත පත්තරේ වාර්තා කළා තේ. මට හිතුණායි පත්තරේ තියෙන තත්ත්වය ඊයේ රාත්‍රියේ සටහන් කරෝ ලියන අවස්ථාවේ තත්ත්වෙනේ. මං සමස්ත තත්ත්වය දැන් ඔයගලන්ට කියන්නම් කොහොමද කියලා. ඔබට කියන්න සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ කිව්වේ 16 ලක්ෂය පණේ කියලානේ. දැන් 16 ලක්ෂ 98,859යි. තව මොහොතකින් ඒක 17 ලක්ෂය බවට පත් වෙනවා. ඒ අතරේ සමස්ත ජීවිත හානි සංඛ්‍යාව 1,2721යි. ඒ අතරේ සම්පූර්ණ සොය ලැබූ සංඛ්‍යාව 376,403යි. මම ඔබට කියන්නද ඇමරිකාවේ තත්ත්වය සහ අනිත් රටවල් වල තත්ත්වය දැන් ඉස්සරහින් බලන්නත් පුළුවන්. වෙන්න ඇමරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 105 ඉක්මවා යනවා. 503,583යි. ජීවිත හානි සංඛ්‍යාව 18,725යි. ස්පාඤ්ඤය ආසාදිතයන් 58,273යි. ජීවිත හානි 16,081යි. ඉතාලිය ආසාදිතයන් 147,577යි. ජීවිත හානි 18,849යි. ඕම්ම තියෙද්දි බලන්න ඇමරිකාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනිත් රටවල් සියල්ල අභිබවා මහා පරිමාණයෙන් වැඩි වෙලා තියෙද්දි ඇමරිකාවේ මරණ සංඛ්‍යාව දැන් වැඩිම මරණලාභී රට බවට පත් වෙන්න ඕන්න මෙන්න තියෙන්නේ. ඒකට හේතුව මෙතෙක් වැඩිම මරණ වාර්තා වුණ ඉතාලියෙන් උගලන්ට පේනවා ඉස්සරහින්. ඉතාලිය දැන්ට වාර්තා කරන්නේ 18,849යි. ඒ ආසන්නයටම ඇමරිකාවේ ඇවිල්ලා 18,725යි. අනාවික පල කරලා තිබුණේ ඇමරිකාවේ මරණ සංඛ්‍යාව ලක්ෂයක් 2 ලක්ෂක් අතර වෙන්න පුළුවන් කියලා. අපි එසේ නොවේවා කියලා පැතුමක් එකතු කරමු. හරි, ලෝකයේ තත්ත්වය පිළිබඳවයි ඒ උගලන්ට කිව්වේ. ඊට පස්සේ ඉන්දියාවේ ගැන කතා කළා. අර දකුණු ආසියානු කලාපයෙන් වැඩිම ආසාදිතයන් ඉන්නේ එහි. එතකොට එහි ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙන්න හදද්දී ලංකාවට ආසන්නයේ එවුන්ගේ මුහුදු කරේ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව අපි හොඳ අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වෙනවා. කියන්න බෑනේ. මෙන්න ඒ ගැන අවධානය. ඉන්දිය කොරෝනා ආසාදිතයන් මෙරටට පැමිණීම වැළැක්වීමට නාවික හමුදාව මුහුදේ ආරක්ෂාව තර කරයි. සමන් ගමගේ ලසිත දුමින්ද එක්කලිය ගුවන් හමුදාවත් සහයට එක්වේ කියලා තවදුරටත් පත්තරේ වාර්තාව දාලා තියෙනවා. ඔන්න එහෙමයි කතාව. නාවික හමුදාව මුහුදේ ආරක්ෂාව තර කරයි. මුහුදේ ආරක්ෂාව එහෙන් තර කරනවා. ගුවන් හමුදාවත් සහයට එකතු වෙනවා. යුද හමුදාව මාර වැඩ කොටසක් කරනවා. පොලිසිය ආරක්ෂක වැඩ කොටස් එතකොට පරීක්ෂා කිරීම කටයුතු සිදු කරනවා. සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෛද්‍යවරුන් හෙදකෙදියන් සුළු සේවකයන් පවා ඒ වැඩ කටයුතු වල නිරත වෙනවා. අත්‍යවශ්‍ය රාජකාරී සිදු කරන අනිත් සියලු දෙනාම අත්‍යවශ්‍ය රාජකාරී වල නිරත වෙනවා. පවිත්‍රතා කරන සුළු සේවකයා දක්වා ඔවුන්ගේ රාජකාරී කටයුතු හරිහැටි සිදු කරමින් පවත්වනවා. එවැනි වගකීමකින් සාගතව වැඩ කරන රටක් බවට අපි පත් වෙලා තිබෙනවා. අපූර්ව ආකාරයෙන් මේ වසංගතයක් බවට පත් නොවෙන්නට වෛරසය තුරන් කරන්නට සියලු පාර්ශව වගකීමෙන් කටයුතු කරන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි. ඒ අතරේ ඔබේ වගකීම නිවසට වෙලා සිටීමයි. ඒ වගකීම සමස්තයක් විදිහට අති බහුතර ශ්‍රී ලාංකිකයන් ඉටු කරමින් පවතිනවා. ඒ අතර තමයි සමහරු එක එක කොටු පණින්නේ. ඒ වගේ පැණිලි පිළිබඳවත් අද පත්තරේ දාලා තියෙනවා. මං ඒක එතනදි කියන්න. ඊළඟට රත්නපුර මැණික් ව්‍යාපාරිකයා ඔබ දන්නවනේ, ඔහුගේ බිරිඳ කොරෝනා පරදවා යලි නිවසට එයි. කාවත්තේ සමරවීරලිය රත්නපුරයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයාවන මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සම්පූර්ණයෙන් සුවය ලැබීමෙන් පසු ඊයේ රත්නපුර මුද්දුව නිවසට පැමිණියා කියලා මේකේ දාලා තියෙනවා. ඒ වගේ ඒවා ඇහෙනකොට හරි සතුටක් තේරෙනවා නේ. කොරෝනා පරදලා සුවය ලැබුවා කියලා කියනකොට ලංකාවේ පළමු ආසාදිතයා සුවය ලැබලා ගියේ. ඒ වගේ අවස්ථාවක දැනුණු සතුට කවුරු වුණත් නේ සුවය ලබල යනකොට. ඒ අතරේ අර ව්‍යාපාරිකයාගේ මරණය ගැන කතා වුණානේ මැණික් ව්‍යාපාරිකයාගේ. ඊට පස්සේ ඇති වුණු තත්ත්වයක් ලංකාදීපේ දානවා. ව්‍යාපාරික මරණින් පසු තවත් ප්‍රශ්නයක්. මැණික් ගල් හොඳින් සෝදා පිරිසුදු කරගන්න දිව ගන්නත් එපා. සබරගමු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියන්නේ සුජිත් හේවාජුලිගේ එළිය. තමන් සතු ඇති සියලුම මැණික් ගල් හොඳින් සෝදා පවිත්‍ර කරගන්නයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සියලු මැණික් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. විකිණීමට රැගෙන එන මැණික් ගල් ඇතැම් මැණික් ව්‍යාපාරිකයන් දිවගා ඒවායේ පැහැදිලිතාව මතු කරගන්න ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. එවැනි අවස්ථාවලදී කොරෝනා වෛරසය මැණික් ගල් වල පෘෂ්ඨ මත තැන්පත් වී සෙසු අයට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇතැයිද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා. එනිසා
දිවපරිසං කරගත් යම් මැණික් ගලක් අතින් අත ගොස් ඇතනම් ඒවා සබන් යොදා සෝදා පිරිසුදු කරගන්නයිද කන්නංගර ඉල්ලා සිටිනවා කියලා වැඩිදුරටත් මේ කතා පුවත දාලා තියෙනවා. මතක තියාගන්න මැණික් ගල් හොඳින් හොදා පිරිසුදු කරගන්න දිව ගන්න එපා කියලා තියෙනවා. රත්නපුරයට තමයි වැඩියෙන් මේ පණිවිඩය අරගෙන යන්න ඕනි මැණික් සම්බන්ධ කටයුතු කරන අයට. එයාතරේ කොරෝනා මඩින අරමුදලක් තියෙනවා. ඒ අරමුදලේට ගොඩක් අය දායක වෙමින් පවතිනවා මේ වන විට. අද ලංකාදීපයේ පිළිබඳව දාන කොරෝනා මඩින අරමුදල මිලියන් 609ට නැගි රංජන් කස්තුරි ලියන. කොවිඩ් සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය ඊයේ පස්වරු වන විට රුපියල් මිලියන් 609 දක්වා ඉහළ ගොස් තිබුණා කියලා මේකේ දානවා. ඇමරිකාවේ ප්‍රධාන සංගණායක ආචාර්ය වල්පොල පීරන්ද නාහිමියන්ගේ ඉල්ලීම් පරිදි වියට්නාම් ඇමරිකන් බෞද්ධ සම්මේලනයේ සභාපති තික් වින් ලී හිමියන් එම අරමුදලට ඇමරිකානු ඩොලර් 15,000ක මුදලක්ද පරිත්‍යාග කළා කියලා තවදුරටත් දාලා තියෙනවා. මේ වෙලාවේ බොහෝ සත්කාරයකට උරදෙන වෙරදෙන දායකවන පිරිස් පිළිබඳව අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. එක එක්කෙනා තමන්ගේ වගකීම් රට වෙනුවෙන් ඉටු කරන ආකාරය. හාල් ගැන කතාවක් ආවනේ, වීමෝල් ගැන කතාවකුත් ආවා. ඒ ගැන දැන් ක්ෂණික පියවර අරගෙන යන අවස්ථාවක්. සහල් වලට උපරිම සිල් ලැබිලා අද නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදෙන එළිය. කේරි සම්බා කිලෝව රුපියල් 125යි, කැකුළු 85යි, නාඩු 90යි, සම්බා 90යි. වීමෝල් හිමියන්ගේ සේවාත් අත්‍යවශ්‍ය සේවා ගණයට නිරෝධායනයේ අනතුරේ දමා සහල් බිල නංවන්න සැපෙවුම අඩාල කරන්නත් බෑ කියලා දාලා තියෙනවා. හරි, හොඳයි මේ සම්බන්ධ පේවර ගන්න එක. හාල් සම්බන්ධ තියෙන කතාව වීමෝල් හිමිකරුවන්ගේ කතන්දරේ මා ඔබට අමුතුවෙන් සම්ප්‍රේෂණය කරන්න අවශ්‍ය නැහැනි. ඒ පිළිබඳව ඕගොල්ලෝ හොඳටම දන්නවනේ. ඒකත් එක්ක මේ මෙන්න මෙහිම කතාවක් දාලා තියෙනවා. කුඩා වීමෝල් හිමියෙක් වෙන සුරාජ් ජයවික්‍රම කිව්වා කියන කතාවක් පොඩ්ඩක් බලන්නකෝ. පත්තරයේ දිනමින කෝටි දෙකක් බත් කන රටේ හාල් මිල තීරණය කරන්නේ තිදෙනෙක්. එමයි ඔහු සඳහන් කරන්නේ. අද දිනමින පත්තරේ වාර්තා කරනවා ලංකාවේ කෝටි දෙකක් බත් කන ජනතාවක් ඉන්න රටේ 3 දෙනෙක් තමයි වී මිල සහ සහල් මිල තීරණය කරන්න කියලා ඔහු සඳහන් කිරීමක් කරනවා. ඒකත් එක්ක තමයි ආණ්ඩුව සහල් වලට උපරිම සිල්ලර මිලක් නියම කළේ. හැබැයි අපි දෙයක් කියන්න ඕනේ. මම ඒක දැන්ට කෙටියෙන් කියන්නම්, පස්සේ තව ටිකක් කියන්න තියෙනවා. මොකක්ද දන්නවද? හාල් මිල ගණන් වලට හාල් වලට උපරිම සිල්ලර මිලක් නියම කරද්දි ඒ මිල පොතේ තියලා හරියන්නේ නැහැ, කඩේ තියන්න ඕනේ. මොකද ඒකට හේතුව අපි තව මොහොතකින් කතා කරමු සැමන් පිළිබඳව, තව මොහොතකින් කතා කරමු පරිප්පු පිළිබඳව, තව මොහොතකින් කතා කරමු කිරිපිටි පිළිබඳව. මට මොහොතක් දෙන්න. ඒ අතරේ වසර 1930න් පසු දරුණුතම ආර්ථික අවපාතයට මේ වසරේ ලෝකයේ මුහුණ දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජියෙවා කිව්වේ, ශ්‍යාම් නුවන් මේක ලියන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා මේ බව සඳහන් කිරීමක් කරලා තියෙනවා. 1930න් පසු දරුණුම ආර්ථික අවපාතයට මුහුණ දෙමින් සිටිනවා කියලා. ඒක කොයිතරම්ද කියලා ඔබේ පොකට් එකට දැන්ලා ඇති. ආදායම් මාර්ග ඇනකිටලා, ආදායම් මාර්ග අහිමි වෙලා, එදා වේල හොයාගත්ත අය එදා වේල සරි කරගන්න බැරුව දුක් විඳිනවා. මං එදා වේල හම්බ කරගත්ත පාර්ශව කවුද කවුද කියලා කියන්නේ, මොකද යම් පාර්ශවයක් හරි මට මගහැරුණොත් ඒක අඩුවක්. මොකද ඔබ කොයිතරම්නම් ආර්ථික අවපාතයෙන් අවපීඩණයෙන් දින්නේ කියලා හොඳට අපට දැනෙන නිසා. එහෙනම් බලධාරීනි, ඒ අයගෙන හිතන් කොරෝනා අප පාලනය කරගත යුතුයි, ගෙදරට කරමින් ජනතාව රඳවා තැබිය යුතුයි. ඒකේ විවාදයක් නෑ, ඒක අවිවාදිතයි. හැබැයි ඒ හේතු කොටගෙන කන්න වේල හොයාගන්න නොහැකිව දතකට කන අපේ රටේ අපේම පුරවැසියන් ගැන බලන්ට ඕනි. බලධාරීනි, හැම තැනටම ආහාර සැපයුම් මාර්ගය යන්නට ඕනි. හැම ගේකට මේක ගියාද කියලා දැනෙන්නට ඕනි. යමක් යනවා නම් ඒක මිලට ගන්න මුදල් තියෙන්න ඕනි. මුදල් නැති හැමෝටම ලැබුණද, ලබා දුන්නද කියලා බලන්න ඕනි. ඒ වගේම අපේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියනි, තමන්ගේ අවට වටපිටාවේ අය කෑවද බිව්වද කියලා පරිස්සමට බලන්න මේක අවස්ථාව කරගන්න. ඒ අතරේ විවිධ තැන්වලට එක එක ඒවා බලපාන හැටි මේ දවස්වල වෙනදාට රතිඥා හඬ කොයිතරම්නම් එහෙන්ද ගන්නවද? දැන් නෑ, ඒක මේ අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ. මං එතනින් එහා මේ කතාව අරගෙන යන්නේ ඒ ඒ හේතු කොටගෙන කී දිනෙකට බලපෑමක් එන්න පුළුවන් දෝන්ගේ ආර්ථිකයට කියන පණිවිඩය දෙන්න. හොඳේ, රතිඥා ගැන කතා කරන්න නෙවෙයි. කෝටි 100ක ගිනි කෙලි ගබඩාවල හිරවේ 35,000ක් දෙන අසරණයි කියලා අනුරාධ හිරිපිටිය ගේලිය. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ මෙවර අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන නිපදු රුපියල් කෝටි 100ක පමණ ගිනි කෙල නිෂ්පාදන ගබඩාවල හිරවී ඇතැයි සමස්ත ලංකා ගිනි කෙල නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපති දිවයින ටී කියනවා.
මෙතන උපුටා ගන්න ඕනේ කාරණා මොකක්ද දන්නවද? ඒ කර්මාන්තයෙන් ජීවත් වුණු ජීවිකාව කරගෙන ගිය මහා පරිමාණයෙන් හදපු ඊට පස්සේ අරගෙන ගිහිල්ලා සුළු පරිමාණයෙන් විකුණපු ඒ අයත් එක්ක 35,000ක් දෙන අස්තරණයිලු. පැති ගණනාවක් තියෙන හොඳේ මේක විතරක් නෙවෙයි. එතකොට හාරිස්පත්තුව කරුඩුවාවල පවුල් 175ක් ඇඳිරිය හරස්වේ හාමතේ ජේල් ජයසිංහ සහ තෙල්දෙනිය චන්දනලියන්. කුලිය රැකියාත් නෑ, බඩු ගන්න සල්ලිත් නෑ. ජේල් ජයසිංහ සහ තෙල්දෙනිය චන්දන වාර්තා කරන කතාව දාලා තියෙන එහෙමයි. මහනුවර හාරිස්පත්තුව කරඩුවාවල ඉහළ සහ පහළ ග්‍රාම සේවාව සම දෙකේ ජීවත් වෙන පවුල් 175කට පමණ එදිනෙදා ආහාර සපයා ගැනීම දැඩි අපහසුතාවක් පවතින බව එම ගම්වල වැසියෝ සඳහන් කිරීමක් කරනවා. මේකත් එක්ක අපි පොඩ්ඩක් මේ ගැන කතා කරන්න අවස්ථාව කරගමු. හාමතේ සිටින අය ගැන අපි ඔයමු බලමු. ඒ වගේම සත්කාරයන්ට උරදෙන පරිත්‍යාගශීලී ජනතාව විටින් විට ආහාර මල් පොදි බැඳගෙන දුකී දුප්පත් අය හොයාගෙන අසරණ වුණු අය හොයාගෙන යන අවස්ථා තියෙනවා. ඔබ යනකොට පරිස්සමෙන් යන්න, පරිස්සමෙන් ඒ අයට ඒ තැන්වලට යන්න ඉඩ ප්‍රස්තාවන් හදලා දෙන්න. ඒ වගේම අපි මතක් කිරීමක් කරන්න ඕනි, මේ මොහොතේ සමහර වෙළඳුන් අර බාණ්ඩ මිල ගණන් ඉහළ ගණන් වලට අලෙවි කරනවා. රුපියල් 65ට පරිප්පු හොයාගන්න බැරුව සතොසට මේවත් නැත්තම් මේ අදාළ වෙළඳ සල්වලටම යන්න වෙලා අර අඳිර නීතිය ලිහිල් කරපු අවස්ථාවේ අහුවෙන කඩින් පරිප්පු 65ට ගන්න බැරි වෙලා 17 එක 100ට ගන්න බැරි වෙලා ඒ වගේම අපිට වාර්තා කළා සඳහන් කළා කතා කළා ඒ කිරිපිටි පැකට්ටුව රුපියල් 380 පැකට්ටුව 550ට දෙනවා කියලා සමහර තැන්වල. හැබැයි මේක අහගෙන ඉන්නවා නම් ඒ වගේ අය කැතයි වැඩේ හොඳේ. මේ වගේ වෙලාවක ජනතාව පීඩාවට පත් කරන අවස්ථාවක් නෙමේ. ඒ වගේ කැත විදියට වෙළඳාම් කරන සෙට් එකකුත් ඉන්නවා. අනේ හොඳට බොහොම සාධාරණව කරන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ගැටලුවක් කරගන්න එපා. අනිත් අයට මම මේ දේ දෙන්නේ මොකද දැනෙන්න තදින්ම දෙන්න ඕනි ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න වෙලාවේ. අර එදා වේල හොයාගන්න බැරුව යනකොට ඒගොල්ලන්ගෙන් ගරා ගන්න සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා. ඒ අතරේ නිලධාරීන් පිළිබඳව අපි කතා කරද්දී නිලධාරීන් ආවම සහන කටයුතු වලට ඒගොල්ලොත් එක්ක සුහදව කටයුතු කරන්න. ඒක අපි ජනතාවට කියනවා. එතකොට නිලධාරීන්ට කියනවා ඔබගේ රාජකාරී කටයුතු කරද්දී නැත්තම් යම් දීමනා සහන අරගෙන යද්දී සාධාරණ වෙන්න. හිතවතුන්ට පමණක් නෙවෙයි සාධාරණ වෙන්න. ගොඩක් අය සාධාරණ වෙනවා. නමුත් සමහර තැන් වලින් චෝදනා වෙනවා හිතවතුන්ට තමයි එවැනි තත්ත්වයකට අවධානය යොමු කරන්න කියලා. ඒ ගැන අපි අවධානය යොමු කළා ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණු මෙන්න මේ වාර්තාව බලමු. මේ අතර රුපියල් 5000 සහනාධාරයේ පිරිනැමීම සඳහා මහියංගන දෙහිකොල්ල ප්‍රදේශයට ගිය රාජ්‍ය නිලධාරීන්ට මග හරස් කරමින් දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් වාර්තා වනවා. මේ සමග සිද්ධිය සිදු වූ දෙහිගොල්ල පැරකුම්පෙදෙස ගම්මානයේ ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණේ අදාළ සහනාධාරය බෙදාහැරීම නවතා තිබීමත් සමගයි. දෙනවා කිව්ව 5000 ගණ්ඩ මිනිස්සු ඊයේ දවසේ සමුද්දි මිස් හොය හොය හැමතැනම ගියා. අඬහට ගිය මිනිස්සු හිටියයි. අද උදේ දෙනවා කිව්ව අදත් නෑ. අද මෙතන ඉන්න කියලා කිව්ව දෙනවා කියලා. සමුද්දි මිස් ඇවිල්ලා මේ 5000 දීලා. ඊපස්සේ මේ ගමේ දෙතුන් දෙනෙක් ඇවිල්ලා සමුද්දි මිස්ට අයලා ගාව දිනා ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකට හරියට දෙන්න ඕනි කියලා. ඒ මිස්ට වැඩේ කරන් යන දීලා නෑ. එතකොට ඒ මිස් කරලා දින වැඩේ ඒ මනුස්සයා රාජකාරියට බාධා කරා කියලා ඒ මනුස්සයා එක නතර කරලා ගිහිල්ලා යනවා. ඒ රාජකාරියට බාධා කරපු මනුස්සයා සමුද්දි මිස් ළඟට ගිහිල්ලා ඒවල සමාව ගන්නවා. මේ මිස් ඇවිල්ලා මේ මුදල් ගෙවනවා කියලා කියනවා. ඒ මනුස්සයා දැන් ඉන්නද ගමේ? නෑ. කොහමරි ගන්න මිනිස්සු ගත්තා. මේ අතර කොළඹ වේල්ල වීදියේ පිහිටි කිරිපිටි වෙළඳ නියෝජිත ආයතනයක් මගින් හිතවතුන්ට පමණක් වැඩි මිලට කිරිපිටි අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ස්ථානය වටලනු ලැබුවා. මේ අතර දෙමටකොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් කුලියටගෙන ජනතාවට එළවලු බෙදාහැරීම සඳහා කටයුතු කරමින් සිටි ස්ථානයක් කොළඹ මහනගර සභාවේ බොරැල්ල ඒකකයට අයත් සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කළේ පරිභෝජනයට නුසුදුසු එළවලු එහි ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි. ඔවුන්ට අවශ්‍ය දැනුම සහ ආකල්ප ලබා දීලා පරිභෝජන නුසුසු එළවලු සියල්ල මේ අවස්ථාවේදී අපි විනාශ කිරීමට කටයුතු කරනවා. අපි විනාශ කරනත් ඔගේ කිලෝ 30කට 40කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව පරිභෝජනයට නුසුදුසු එළවලු තොග ඉවත් කිරීමට කටයුතු කෙරුණා.
පානදුර පට්ටිපොල ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරණියක් විසින් දින කිහිපයකට ඉහතදී ප්‍රදේශයේ සමෘද්ධිලාභී නිවෙස් වෙත ආහාර මළු බෙදා දී ඇති අතර එෙහිදී ලබා දුන් සහල් කල් ඉක්ුත් වී ඇති බවට සමෘද්ධිලාභීන් චෝදනා කරනවා. මේ හාල් වේලා මේ කරනකොට බෙරි වුණා. ඉතින් මේවා දින වෙනස් කරලා ගහපුත් මේ මේක කවර එක පේනවා. අනිත් එකේ තියෙන හොඳටම දිනේ කපලා. ආපහු සමෘද්ධි මිස්ට මේ ගැන ගිල්ල කිව්වා. කිව්වම මිස් කිව්වා අපිට අනිත් අයත් කෑවනේ. ඔගොල්ලොත් මොනවා හරි කරලා කන්න කියලා. කාපු යංගක් ඉන්න ඒගොල්ලෝ කාලා දන්නේ නැහැ. බෑග් කඩලා කාලා. පරණ ගතිය පේන්නේ තියෙන හාල් නිකන් ඉටි වගේ. ඉතින් දැන් අපි බය මේක සමුද්‍රිය කපයිද දන්නේ නැහැ. මේ කේස් එක අපි channel වලට දුන්නයි කියලා. දැන් තාම පැහැදිලිව කියන්න ඕනේ කුණු වෙච්ච එළවලු, කල්ිකුත් වෙච්ච හාල් මේ විදිහට යම් යම් තැන්වල එක්ක වෙළඳාමට එක්ක සහනවලට ලබා දෙනවා නම් ඒවා පිළිබඳව සෑහෙන වචනයක් මට කියන්න හිතෙන්නේ. හරි කිව්වා කියලා අපි මතක් තියාගමු. ඔබලට කියවෙන්න ඇති එහෙනම් පොඩ්ඩක් ජනතාවාදී වෙලා වැඩ කටයුතු කරන්න. ඒ අතරේ එළවලු ප්‍රවාහනයන් වලදී යම් යම් කාරණා පිළිබඳව මත වෙනවා. එළවලු ප්‍රවාහනය කරනකොට අත්‍යවශ්‍ය සේවා සඳහා බලපත්‍රයක් ලබා ගන්න. ඒක අපි මතක් කරන්න ඕනේ ආයට. එතකොට ඒ අතරේ යම් ගැටලු මතුවෙන අවස්ථාවන්හිදී එළවලු හැමත් නැත්තම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව මේ වෙලාවෙ ඉතා පරිස්සමින් වගකීමෙන් කටයුතු කරමු. එළවලු තොග අරගෙන ඒමත් එක්ක ගැටලුවක් මතුවලා ඒ එළවලු තොග විනාශ කිරීමේ කතා පුවතක් ඒ වාර්තා වුණා. පොඩ්ඩක් බලන්න. මේ අතර බණ්ඩාරවෙල සිට රත්නපුර බලා එළවලු අලෙවි කිරීම සඳහා පැමිණි ලොරි රථයක් රත්නපුර පොලිස් බල ප්‍රදේශයට පනවා තිබෙන ඇඳිරි නීතිය හේතුවෙන් එහි යා නොහැකිව බලංකොඩ නගරයේ එළවලු අලෙවි කරමින් සිටියදී බලංකොඩ නගර සභා සභාපති චාමික වැවේගෙදර මහතා පැමිණ තර්ජනය කළ බව කියන සිද්ධියක් වාර්තා වුණා. එම වෙළඳුන් චෝදනා කළේ නගර සභා සභාපතිවරයා භූමිතෙල් වක්කර සිය එළවලු තොගේ විනාශ කළ බවයි. අපි බණ්ඩාරල සිට රත්නපුරේ දක්වා එළවලු ප්‍රවාහනය කරනවා. පාතන තමයි බණ්ඩාරලෙන් ආවේ. අපි දන්නේ නැහැ රත්නපුරේ නගරයේ සහ පැන්මඩුල්ල නගරයේ තහනම් කලාපයක් බවට පත් වෙලා කියලා. අපිට ගෙනාපු ලක්ෂ එකහමාර විතර එළවලු අපිට ආපහු බණ්ඩාරවලට ගෙනියන්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අපි බලංගොඩ නගරේ මේ ව්‍යාපාරය කරගෙන ගියා. මේ අතරතුර බලංගොඩ නගරාධිපතිතුමා ඇවිල්ලා අපිට කිසිම දැනුම් දීමක් නොකර අපේ සියලුම එළවලු ගොඩ ලාම්තිල් කෑන්නක් එතුමා විසින්ම හලල ඉවරලා මේ නගරය තුල මගෙන් අවසරයක් නැතුව වෙනදාම් කරන්න බෑ කියන අභියෝගයේ දීලා මෙතනින් පිටත් වෙලා යන්න ගියා. සතෙක් සිව්පාවුරු කන්න දුන්නා නම් ඒකේට වැඩිය පිනක්. මේ වගේ තුප්පහි වැඩ කරන නගරාධිපති කෙනෙක් අපි තාමත් දැකලා නැහැ මේ ලංකාවේ. බලංගොඩ නගරේ ප්‍රධාන සෞඛ්‍ය බලධාරිය විදිහට නගර සභාවේ සභාපතිවරයා හැටියට මගේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. බලංගොඩ නගරේ හරියට හසුරවන එක නීතියට අවනත නොවීම නිසා අපිට සිද්ධ වුණා ඒ ලොලු විනාශ කරන. පොඩි දෙයක් කියන්නට ඕනේ. මොකද එළවලු ගැන කතා කරනකොට ගැටලුවක් මොනවා හරි තිබුණත් විනාශ කරන්න නම් යන්න එපා. මේ වෙලාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ කොයිතරම් කතාවක්ද අවධානයක්ද තියෙන්නේ. එයාතරේ අපි පුංචි සතුටක් කී අරගත්තා. ඒ සතුට ගැන මම උදෑසන ඔබට කිව්වා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව පිළිබඳව 190 නැවතුණා කියලා. මම කිව්වා ඒ සතුට ගොඩක් විඳින්න අපි හදිස්සි නොවෙමු අල්ලගෙන ඉමු කියලා. ඒ අතරේ තවත් ආසාදිතයන් කීප දෙනෙක් වාර්තා වෙමින් පවතිනවා මේ මොහොතේ. ඒ පිළිබඳව තොරතුරු ඔබට කියන්නට අප සූදානමින් අද ලංකාදීපයේ දානවා කොරෝනා පරීක්ෂණ කට්ටල රැසක් චීනෙන්. චීනයේ ලෝ ප්‍රකට අලිබබා සමාගමේ ප්‍රධානි ජැක් මා පරිත්‍යාග කළ COVID-19 පරීක්ෂණ කට්ටල 20,000ක් ඊයේ රාත්‍රියේ මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බව කොළඹ චීන තානාපති කාර්යාලයේ සඳහන් කිරීමක් කරනවා. ඒ බයි කතා පුවත දාන්නේ. එයාතරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කිරීමක් කරනවා තවත් ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වන බව. අපි වෛද්‍යතුමාව සජීව සම්බන්ධ කරගන්නට දැන් සූදානමින් සිටින්නේ. දිනමින පත්‍රය දානවා අවදානම් දිස්ත්‍රික්කවල හැර සෙසු ප්‍රදේශවල ඖෂධහල් විවෘතයි. නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදෙන එළිය. කොළඹ ගම්පා කළුතර මහනුවර පුත්තලම යාපනය සහ සම්පූර්ණයෙන් හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙක් දිස්ත්‍රික්කවල සියලුම ඖෂධහල් සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යසාධනයේ වලකායේ තීරණයකට අනුව මෙම තීරණයට එළඹ තිබෙනවා කියලයි අද දිනමින් පත්‍රයේ දාලා තියෙන්නේ. ඔන්නඔබට මතක් කරනවා අවදානම් දිස්ත්‍රික්කවල හැර සෙසු ප්‍රදේශවල ඖෂධ සල් විවෘතව තිබීමේ තීන්දුව ඇවිත් තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අප සමගින් සම්බන්ධව සිටිනවා. සුබ උදෑසනක් ඔබතුමාට. සුබ උදෑසනක්.
උදේ නෑ දවල් නෑ රෑ නෑ කොයි වෙලාවෙ වුණත් අපි ඔබතුමා අපි ඔබතුමාව අමතනවා ඔබතුමා දුරකථනයට එනවා මේ වගකීම් සහගත කටයුත්ත ඉතාම ඉහළ පරිමාණයෙන් වගකීම දරාගෙන සිදු කරනවා ඉතාම ප්‍රශංසනීයයි හැබැයි දැන් අපිට කියන්න තියෙන තව පොඩි දුක්මු ස්වාරංචියක් ඊයේ දවසේ අපිට යම් සතුටක් දරුණා 190 නතර වෙනකොට හැබැයි අද උදෑසනම ඒ සතුට චුට්ටක් පහලට යනවා ආසාදිතයන් කීප දෙනෙක් වාර්තා වෙලා තියෙනවා මම ඒ ගැන ඔබතුමාගෙන් කෙටියෙන් දැනගන්න කැමතියි ඔව් අත වශයෙන්ම ඊයේ රාත්‍රියේ තමයි මේ වාර්තාව වීම සිදු වුණේ 7 දෙනෙක් කොවිඩ් 19 රෝගීන් දෙයට හඳුනාගත්තා මේ අය දැන් අත වශයෙන්ම දැන් හඳුනාගනු ලබ රෝගීන් අර අයිසොලේෂන් ඒකකවලට රෝහල් වලට ඇතුළත් වෙලා රෝගී තත්ත්වයට පත් වෙලා මේ හඳුනා ගන්න අය නෙවෙයි දැන් එහෙම හඳුනාගත්තේම නැහැ මේ පහුගිය දින කීපය තුළ නමුත් මේ සියල්ල අපි එක්තරා එක විදියකට ඒ සමාජයෙන් එහෙම නැත්නම් ඒ කියන්නේ රෝගීන් ඇති වෙන ස්ථානවලින් එහෙම නැත්නම් රෝගීන් ඇති වුණ තැන අය නිරෝධායන මධ්‍යස්ථානයකට ගිහිල්ලා මේ ඔවුන් යොමු කරාම එම ස්ථානයෙන් ගනිපු සාම්පල ඔස්සේ තමයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ මේ 7 දෙනාගෙන් 6 දෙනෙක් අර සුදුවැල්ල ප්‍රදේශයේ කලින් ක්‍රීරෝධ රත පදවන්නෙකු මේ කොවිඩ් 19 රෝගියෙකු ලෙස හඳුනාගත්තා ඔහුගේ සහචරයින් 6 දෙනයි ඒ වගේම ඔහුගේ භාර්යාව මේ අය අත් වශයෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව අය හැටියටත් සැලකෙනවා ඉතින් මේ වගේ සමාජවල මෙම රෝගය වැඩියෙන් පැතිරෙන බව තමයි අපිට පෙනී යන්නේ වෛද්‍යතුමනි දැන් මෙතන පොඩි අවධානමක් තියෙනවා නේද ඔබතුමා මේ කියන කාරණාවත් එක්ක ඔවුන් ආශ්‍රය කරපු තවත් පිරිස් පිළිබඳව දැඩි අවධානය මේ සමගින් යොමු කරන්න වෙලා තියෙනවා නේද ඔව් අත වශයෙන්ම විශාල වශයෙන් මේ පිළිබඳව සොයා බැලුවා මේ පුද්ගලයා ගැන අපි දැනගත්තාම ඒ වගේම බුද්ධ්‍යාංශයත් ඒ අනුව සැලකිය යුතු සංඛ්‍යාවක් මේ කන්ටැක්ට්ලා සම්බන්ධ කරගෙන තියෙනවා ඒ අනුව තමයි මොකද ඒ වගේම මේ තීරෝදත්ත කරුව විවිධ ස්ථානවල ගිහිල්ලා තියෙනවා සුදුවැල්ල කිව්වට මරදානෙත් ඇවිදලා තියෙනවා විවිධ ප්‍රදේශවල ඇවිදලා තියෙනවා සම්බන්ධකම් ඉතාම වැඩි පුද්ගලයෙක් ඉතින් ඒ නිසා මේ සැලකිය යුතු සංඛ්‍යාවක් මේ 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 අවස්ථාවෙන් උට අඳුනාගෙන තියෙනවා එතකොට මේ වගේම ඔහුගේ භාර්යාව ඇතුළුව ඊළඟ පුද්ගලයා දෙහිවල කලින් ව්‍යාපාරිකයෙක් කොවිඩ් 19 රෝගියෙකු වශයෙන් හඳුනාගත්තා අන්නේ ව්‍යාපාරිකයා සමග සම්බන්ධතා ප්‍රවත් වූ පුද්ගලයෙක් තමයි මේ ඊළඟ මේ රෝගිය හැටියට හඳුනාගෙන තියෙන්නේ මේ අයට අත් වශයෙන්ම රෝග ලක්ෂණ නැහැ මේ අය බැලූ බැල්මට සාමාන්‍ය පුද්ගලයෝ වගේ නමුත් විස බීජය තියෙනවා මේ අපි හොයාගන්නේ මේ ඔවුන් අපි කියනවා මේ ඇක්ටිව් සර්වෙලන්ස් කියලා ඒ කියන්නේ අපිම ගිහිල්ලා පරීක්ෂා කිරීමෙන් ලබා ගන්නා ප්‍රතිඵල තමයි මේ විදිහට පේන්නේ මේ අනුව 197ක් වෙනවා මේ අපි අත වශයෙන්ම ඔබ කිව්වා වගේ සතුටටපත් වුණා නමුත් මේක ගැටලුවක් නමුත් ඉතින් මොවුන් හමුවීම සතුටක් හමුවීම සතුටක් දැන් වෛද්‍යතුමනි දැන් මේ හමුණු තැන්වල ඔවුන් ආශ්‍රය කරපු ප්‍රදේශවල යම් ක්‍රියාමාර්ගවලට යන්නට වෙයිද ඔව් දැන් අත වශයෙන් මේ සුදුවැල්ලේ මේ හමුණු ඔක්කොම දැන් ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක ඔලුවිල් එතකොට මේගොල්ලෝ හරහා නැවත කොහොමත් මේ අය සම්බන්ධයෙන් හොයා බලමින් හිටියේ තව අය මේ හොයමින් හිටියේ ඉතින් මේ තත්ත්වය තවදුරටත් මේ සොයා බලන්න සිද්ධ වෙනවා තවත් සම්බන්ධකම් තියෙනවද කියන එක බොමසෝතේ තම ඉක්මනින් අපිට ඔබතුමාව සම්බන්ධ කරගෙන පණිවිඩය දෙන්න පුළුවන්කම ලැබුණා ගොඩක් ස්තුතියි ඔබතුමාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි අප සජීවව සම්බන්ධ කරගත්තේ පරිස්සම ගොඩක් වටිනවා ඒකයි අපි සතුටු වෙන්න හදිස්සි නොවෙ කියන කාරණාව මම උදෑසනම ඔබට කිව්වේ තේ ගැන කතාවක් යනවනේ බ්ලැක් ටී බීමෙන් ප්‍රතිශක්තිකරණය ඉහළට තේ පරේෂකයෝ කියන්නේ රංජන් කස්තුරිලිය බ්ලැක් ටී පානය කිරීමෙන් ප්‍රතිශක්තිකරණය ඉහළ යන බව තාවුරු වී ඇතැයි පරේෂකයෝ සඳහන් කරනවා වෛරස් රෝග ආසාදනය වැළැක්වීමටත් ප්‍රතිශක්තිකරණය ඉහළ යාමටත් බ්ලැක් ටී පානයෙන් පිටිවහලක් ලැබෙන බව ඔවුන් කරන සඳහන් කිරීම නැවත මතක් කරලා තියෙනවා ආයය මතක් කරපු කතාවක් ඒ අතරේ අපි පරිස්සමට ගෙදට්ටලෙමු ගෙදරින්දන් අවුරුදු සමරමු 190 අතර වෙලා එකපාරටම අද උදෑසන 7 දෙනෙක් ගැන කතා වෙනවා වෛද්‍යතුමා කියනවා ඊයේ තහවුරු වෙලා තිබුණේ නමුත් උදෑසන අපිට ඔබට කියන්න පුළුවන්කම ලැබෙනවා ඒක දුක කණගාටුවක්
ඒකත් එක්ක අපිට තව ටිකක් අල්ලගෙන ඉන්න වෙනවා. ඒ අතරතුරේදී ඔළුව අවුල් වගේද මනෝවිද්‍යා උපදේශන නොමිලේ අතුල බණ්ඩාරලිය කොරෝනා වඳුරත් සමග දෛනික ක්‍රියාකාරකම් වෙනස් වීමෙන් මානසික පීඩාකාරී තත්ත්වයන් හටගෙන ඇත්නම් එවන් අයට මනෝ සමාජීය උපදේශන සේවා ලබා දිය හැකි බව රජයේ මනෝවිද්‍යා උපදේශන නිලධාරීන්ගේ සංගමේ ලේකම් ගාමිණී රත්නායක කියනු. මානසික සෞඛ්‍ය නිසියාකාරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඔහු රට පුරා විසිරී සිටින 200කට අධික මනෝවිද්‍යා උපදේශ නිලධාරීන්ගේ මාර්ගයෙන් ඒ ප්‍රදේශවල ජනතාවගේ මානසික ආතතිය තැති ගැනීම මගහැරීමට අවශ්‍ය උපදේශන ලබා දීමට හැකියාව ඇති බවත් දුරකථන මාර්ගයෙන් උවද උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් සඳහන් කරලා තියෙනවා. පණිවිඩය ඔබට දීලා විරාමයක් කරන්න. අද ලංකාදී පත්තරේ දානවා මේ වෙන කතාවක් හොඳේ. මේ අපි මේ වසංගතයක් නොවෙන්න වෛරස් එක ඉවර කරන්න බලාගෙන කටයුතු කරනවා. මං කියන්නේ මේ සමස්ත රටම. ඒ අතරතුරේදී මෙහෙම කතන්දරත් එනවා. දැරියක අපයෝජනය කළයි තනමල්විල ප්‍රාදේශ සභා මන්ත්‍රිය ඇතුළු 5 දෙනෙක් රිමාන්ඩ්. අජිත් ලාල් ඇතුළු පිරිසක් ලියයි. 13 වියේ පසුවන මන්ද මානසික දැරියක අපයෝජනයට ලක් කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නු තනමල්විල ප්‍රාදේශ සභාවේ සභිකයෙකු ඇතුළු 5 දෙනෙකු මේ මාස 16 වෙනිදාත් එක් රිමාන්ඩ් භාරය තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියම කළ කතාපුවත තමයි මේ අද පත්තර වාර්තා කරලා තියෙන්නේ. දැඩි ලෙස නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි මේ සම්බන්ධයෙන්. මේ වෙන කාරණාවක් යන අතරතුර දවල්ට රස්නිය රෑට වැස්ස ඩයනා උද්‍යංගනේ ලිය දිවයිනේ ප්‍රදේශ කීපයකට අද දහවල් කාලයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම වවුනියාව ගම්පාසා මොන්රාගලන් දිස්ත්‍රික්කවලත් මෙලෙස වැඩි උණුසුමක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියනවා. එම ප්‍රදේශවල ජනතාව අධික වෙහෙසකාරී කටයුතු වලින් වැළකී සිටීමත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම හා සෙවණැති ස්ථානවල විවේක ගැනීමත් උණුසුම් බව ඔහු සඳහන් කිරීමක් කරනවා. දැන් ඒ ගැන නම් වැඩි බය වෙන්න දෙයක් නැහැ. මං කියන්නේ මේ වෙහෙස වීම ගැන. මොකද වෙහෙස වෙනවා නෙමෙයිනේ දැන් ගෙවල් වලටලානේ ඉන්නේ. එතකොට ප්‍රමාණවත් ලෙස ජලය පාවිච්චි කරන්න gedere ඉඳගෙන සෙවණැති ස්ථානවල විවේක ගැනීම කියනවා. නිවසට වෙලානේ ගොඩක් අය ඉන්නේ. හැබැයි රස්නය ගැන අවධානයෙන් ඉන්න. දවල්ට රස්නය රැට වැස්ස වැඩිහිටිසා රෝගී පුද්ගලයන් පිළිබඳ විමසිලිමත් වෙන්න ඕන කියලා තෝන් කියලා තියෙනවා. මේට අමතරව සබරගමුව බස්නාහිර මැදම ඌවසා දකුණු පළාත්වලට අද පස්සරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළා තියෙනවා. නැවත අපි එමු කාරණාව පැත්තට. අද ලංකාදීපයේ කුරුණෑගල රෝහල ගැන අලුත් කතාව දානවා. කුරුණෑගල රෝහලේ වසා දැමූ හදිසි අනතුරු සහ ප්‍රතිකාරයක යලි අරි සැක රෝගියාට කොරෝනා නැ. පුෂ්ප කුමාර ජයරත්න ලියන යන්තම් ගැති සැකයි කියලා ආවේ. එහෙම නැත්නම් සෙට් එකක්ම නිරෝධායනයේ අභියස හිටියේ. එතකොට දැන් එයාට කොරෝනා නැ යලි ඒක ඇරලා තියෙනවා. එයාතරේ ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්න මවක් නම් මෙන්න පණිවිඩය අද දිවයින පත්තරෙන්. ගැබිනි මව්වරුනි මේ දිනවල පරිස්සම වැඩි කරන්න. එළවලු සබන් යොදා සෝදන්න. පලා වර්ග ලුණු වතුරෙන් සෝදන්න. කොරෝනා සංවේදී දසුන් බලන්න එපා. වැඩිපුර පොඩි මාළු කන්න. මාතෘසා ළමා සෞඛ්‍ය උපදේශිකා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී ශාමලි පතිරගේගේ පණිවිඩය ප්‍රදීප් ප්‍රසන්නයි වාර්තාවක් විදියට අරගෙන ඇවිත් තිබෙන්නේ. ඒ ඔබ වෙනුවෙන් මතක් කිරීම. ඒ අතරේ කරාපිටියේ රෝහලේදී මියගිය සිවුදරුපියෙකු කොරෝනා තත්ත්වයෙන් ආදාහනය කරයි ලංකාදීපයයි වාර්තාව. කොරියාවේ සිට පුතෙකුට කොරෝනා. ඒ හේතු කොටගෙන තමයි මේ පියවර ගත්තේ. ඔහුට කොරෝනා ආසාදිත බවට තහවුරුනේ නැහැ. නමුත් කොරියාවේ සිට පුතෙකුට කොරෝනා තිබුණු නිසා කරාපිටියේ රෝහලේ මියගිය සිවුදරුපියෙකු කොරෝනා තත්ත්වයෙන් ආදාහනය කරනවා. ඒ අතරේ මලසිරුර ආදාහනය කරද්දී මරණ තර්ජන කර බාධා කළ කෙනෙක් අත්අඩංගුවට උඩවටුනේ සුගතපාලලිය. කරාපිටියේ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගිය තැනැත්තාගේ මලසිරුර ඊයේ පෙරවරුවේ දඩල් ආදානාගාරයේ ආදාහනය කරමින් තිබේදී ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජන කර ආදානාගාර සේවකයන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය සඳහන් කිරීමක් කරනවා. ඔහු දඩල් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදී අයෙක් කියලා තමයි දාලා තියෙන්නේ. එයි මෙහිම මේ වෙලාවේ මරණ තර්ජන කරනවා.
දැයා මරණ තරජන කරන්න ඕනද ලෝකෙම මරණ තරජන අභියස ඉන්නේ මේ කොරෝනා මේ වෛරස් එකත් එක්ක වසංගතයක් බවට පත් වුණොත් හැමෝටම මරණ තරජන එයා ඇවිල්ලා අමුතුවෙන් මරණ තරජන කළා දැඩිව පියවර ගන්න මේ වගේ වෙලාවක වැඩ කටයුතු වලට බාධා කරන උන්දලට එතකොට කොරෝනා ආසාදිතයන් හැමෝම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ අන්න ඒකයි ප්‍රශ්නේ ඒ හින්දායි මේක බලන්න ඕනේ ලංකාදීප වාර්තාව කොරෝනා ආසාදිතයන්ගෙන් 80%කට රෝග ලක්ෂණ නැහැ. ඒත් ඔවුන් රෝග වාහකයන්. වෛද්‍ය විශේෂඥ පිරිසක් කියන්නේ රංජිත් කස්තුරි ලියන්. අනේ ඒකයි වැඩි. 20%කට තමයි රෝග ලක්ෂණ පෙන්눔 කිරීම ගැන කතාව එන්නේ. තවත් කණ්ඩායමකට රෝග ලක්ෂණ පෙන්වන්නෙම නැහැ. තවත් අයට ඉතා අඩුවෙන් පෙන්වන්නේ. එහෙමයි තිබුණේ ගණන් හිලාව පොඩ පොඩ වෙනස් වෙනවා වරින් වර එක එක්කෙනාගේ විග්‍රහවලදී කොහොමාරි රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති අය ගැන පිළිබඳවයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මහා පාරවල් මේ වෙලාවේ පාළුවට ගිහින් තියෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය හේතු කොටගෙන පිල්ලෑව අසර පාර අද චාරූපයක් එක්ක අද ලංකාදීපේ දාලා තියෙනවා. පිල්ලෑවේ පුදුබිම ළඟ මහපාරේ වී වේලෙති ඇඳිරියේ රඟ දැන් තේරේ. එහෙමයි දිලා තියෙන චාරූප අවස්ථාවක් සමගින් ඉදහිට යනෙන වාහනයක් කරනු විට බොහෝ මාර්ග පාළුවට ගොස් තිබේ. මේ මාර්ග අංක 120 කොළඹ හොරණ ප්‍රධාන මාර්ගයේ බොරලස්ගමු ආසන්නයේ පිල්ලෑවයි. පිල්ලෑව බෝධි ආසන්නයේ පාළුවට ගිය මාර්ගයේ ගොවීන් වී වේලනන්දම මේ දැක්වේ ශාන්ත රත්නායකයි චාරූපය නගා තිබෙන්නේ. ඒ විතරක්ද මිනිස් ක්‍රියාකාරකම් අවම වීම හේතු කොටගෙන ජනතාව ගැවසීම් අවම වීම හේතු කොටගෙන කොරෝනා පරිසරයට නම් සුභවාදී බලපෑමක් එල්ල කරන්නේ. ලෝක පරිසර පද්ධතීන් පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ අතරේ අපේ රටේ පරිසර පද්ධතියේ වෙනසක් පිළිබඳව පත්තරේ විස්තරෙන් අපි මීට ටික දවසකට කලින් කිව්වා. පේරාදෙණිය සරසවිය පැත්තේ මල්වල අපූර්වත්වය ඒ කොමත් මල් පිපෙනවා. නමුත් මේ තත්ත්වයත් එක්ක තවදුරටත් ඒ සොඳුරු බව දකින්නට ලැබුණා. ඒ වගේම අපි සදාන් කළා කොළඹ අවට වටපිටාවේ මේ දවස්වලට පිපෙන මල් පිපිලා බිම වැටී තිබෙන ආකාරයන් පිළිබඳව ඒ ගැන සවිස්තර වාර්තාවක් අපි ඔබට කිව්වා ඊයේ දවසේ. පත්තරේ විස්තරිනුත් පරිසරය බලමු. කොළඹ සහවට ඒ විතරක් නෙමෙයි හිමාලයේ කඳු ඇටි ඈතට දිස්වන ආකාරයත් බලන්න අමතක කරන්න එපා. COVID-19 වෛරසය මේ වන විට මුළු ලෝකයටම ඇති කර තිබෙන්නේ දැඩි බලපෑමක්. කෙසේ වුවත් COVID-19 වෛරසය පරිසරයට ඇති කර තිබෙන්නේ සුබදායි බලපෑමක්. මිනිසා විසින්ම විනාශයට පත් කරන පරිසරය අද පරිසරයට අවශ්‍ය පරිදි අනුවර්තනය වන ආකාරයක්. වෙනදාට ජනතාවගෙන් පිරී පවතින මෙම උද්‍යාන අද මලින් පිරී පවතිනවා. ඒ නිසාම කිසි දිනක නොදකපු ලස්සනක් අද කොළඹ නගරයේ අපට දක්නට පුළුවන්. ඒ මෙතෙක් නොවිදපු නිදහසක් පරිසරය භුක්ති විඳින නිසාවෙන්. මේ කොළඹ නගරය අවට අද දිස් වූ ආකාරයයි. මෙරට බොහෝ නගරාශ්‍රිත ප්‍රදේශ ජනශූන්‍ය වී ඇති මොහොතක කතරගම පුදබිම දිස්වූයේ මෙලෙසින්. මේ අතර විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් වනන්තරයේ වෙසෙන දිවියන්, අලි, වලසුන් වැනි විවිධ සත්වයින් මේ වන විට නිදහසේ සැරිසරන ආකාරය දැකගත හැකි වුණා. මේ අතර උතුරු ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ වැසියන්ට දශක 3කට පසු ප්‍රථම වරට හිමාල කඳු වැටිය පැහැදිලිව දිස්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පංජාබේ ජලන්ධාර් නගරවාසීන්ට සතපුම් 100ක් පමණ ඈතින් පිහිටි හිමාලය මෙලෙස දිස්වන්නට පටන්ගෙන ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් අවම වී වායු දූෂණය කැපිපෙන ලෙස පහත වැටීම හේතුවෙන්. දැන් මේ දවස්වල අපි ඉන්නේ ව්‍යසනයක් අභියස. හැබැයි ව්‍යසනයේ අභියසෙන් අපිට පාඩම් ගන්න තියෙනවා. සබාදාමට ආදරය කිරීම, සබාදාමට අවනත වීම, නැවත වතාවක් ජනාකීර්ණ වෙනකොට පරිසර පද්ධතිය පිළිබඳ අවධානය යොමු කිරීම, ඒක දුර්වර්ණ කරන්න, අවපහැ ගන්නවන්න, ඒක අපිරිසුදු කරන්න කටයුතු නොකරන්න වග බලා ගැනීම. මෙන්න මේ පණිවිඩය අපිට එතනින් ගන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි නේද? දැන් අපි සරල ආහාර රටාවකට, සරල ජීවිතයකට පටන් අරගෙන තියෙනවා නේද? ගෙවල් වලටම වෙලා ඉඳද්දී අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා නේද? අන්න ඒක නැවත රට සක්‍රිය වෙනකොට යථාතත්වයට පත් වෙනකොට ඒ ජීවිතයත් ඉස්සරහට ගෙන යන්න පුළුවන් නම් ඔබේ ආර්ථිකයට, එතකොට ශරීර සෞඛ්‍යයට මේ හැම එකටම හොඳයි. අපි මේ පණිවිඩ ටික ගමු. හොඳයි. ඒ අතරේ දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, එතකොට අත්‍යවශ්‍ය රාජකාරී කරන අනිත් සියලුම දෙනා මේ මොහොතේ තමන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ අයට විවිධ උපහාර, විවිධ ඇගයීම්, විවිධ අයගෙන් සිදු වෙනවා. අත්පුඩියක් ගවා
පවා ඇගීම් කරන අය අපේ රටේ ඉන්න ලෝකෙත් අපි දකිනවා. යතරේ කැකිරාවේ ඉන්න ආලෝක කරන ශිල්පියෙක් තමන්ට පුළුවන් විදියට ඒ කණ්ඩායමට උපහාර පුදන්න ආලෝක ධාරා අහසට යොමු කරමින් අපූර්ව වැඩක් කළා. අපි ඒකත් පොඩ්ඩක් බලමු. මේ අතර COVID-19 වෛරසය මැඩලීම සඳහා කැපවී ක්‍රියා කරන ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිස් වෙත උපහාර දැක්වීම සඳහා කැකිරාව ප්‍රදේශයේ ආලෝක කරන ශිල්පියෙකු ආලෝක කිරණ අහසට යොමු කර විවිධ හැඩතල නිර්මාණය කළේ මෙලෙසින්. ඔහු ඔහුට පුළුවන් විදියට ඒ ඇගේම කරලා සෑවම තමන්ට පුළුවන් විදියට ඒ ඇගේම් කරනවා. මං කිව්වේ අත්පොඩියක් ගාලා හරි නැත්නම් හදවතින් දීර්ඝායුෂ පතලා හරි ඒ විදියට ඇගේම් කරන අවස්ථාවක් බවට පත් වෙලා ඉන්නවා. ඒකයි අපි ජාතියක් විදියට වග්කීමෙන් වැඩ කරන අවස්ථාවක් කියලා මා නිතර ඔබට කියන්නේ. විරාමයක් අරන් ඉන්න. නිෂ්පාදිත දිනයේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. මේ දවස්වල ගොඩක් අය වග්කීමෙන් වැඩ කටයුතු කරද්දී සමහර අයගේ වැඩ වරින් වර එනවනේ වාර්තාවලට. මේ දිවයින පත්තරේ ඇඳිරි නීති කාලයේ අරක්කු බෙදා හැරි අයෙක් ඒකලදී අත්අඩංගුවට. විදේශීය මත්පැන් බෝතල් තොගයකුත් හමුවේ ලසිත දුමින් දෙලියන්. ඒ එකක්. ඒ අතර මේ තවත් එකක් බලන්න ලංකාදීපේ. ඇඳිරි අසේ අමුඩ ගහගෙන උදළු අරගෙන සූදු කෙලින්න ගිහින් කසිප්පු ගංජා හෙරොයින් දඩමස් ජාවාරමේ දුණු පිරිසකුත් මාට්ටු මනම්පිටියේ නිමල් ලියන්. ඇඳිරි අස්සේ අමුඩ ගාගෙන සූදු කෙලින්න ගිහින් ඉඳගන්නකොට බලාගෙන පරිස්සමින්. හැබැයි අල්ලලානේ. ඒකින්ද එක වැඩිපුර කියන්න ඕනේ. ඊළඟට ලංකාදීපයේ තවත් මාම කෙනෙක් ගැන කතාවක්. බෑනා එන ආරංචි ඇසි නිරෝධායනයට බිය වූ මාමණ්ඩි කැලේ පැනලා හොරපතන පැතුම් තමයි වාර්තා කරන්නේ. අර සින්දුව වෙනස් කරලා කියන්න වෙයි බෑනට කැලේ පැන්න අර සින්දුවක් ඒ දවස්වල තියෙන. ඒකත් එක්ක ඒ අතරේ අපි පොඩ්ඩක් අපේ රටෙන් පිටරටේ ඉන්න අපේම ශ්‍රී ලාංකිකයන් ගැන මතක් කරමු. මේ දවස්වල එනවා ඔවුන්ගේ දුක් අඳෝනා ගණනාවක්. ඔවුන් ගැන අපි දැඩි වැඩි අවධානය යොමු කරමු. රාජ්‍ය උපදෙස් පිළිපදිමින් සිය රට බලා යාමට කටයුතු කළ හැකි ලංකාවේ ඉන්න බ්‍රිතාන්‍යයන්ට ඒ රටින් උපදෙස් වාර්තා කරන්නේ. රජයේ උපදෙස් පිළිපදිමින් සිය රට බලා යාමට කටයුතු කළ හැකියි ශ්‍රී ලංකාවේ රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඒ රට රජයේ උපදෙස් දී තිබෙනවා. වාණිජ ගුවන් ගමන් මගින් තම රටට යා හැකි වන අතර ඇතැම් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත් හිමියන් තම පවුලේ අය බැලීම සඳහා මෙරටට පැමිණෙන තිබෙන බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරිය සඳහන් කිරීමක් කරනවා. අපිට විවිධාය විවිධ දේවල් සඳහන් කරද්දී බ්‍රිතාන්‍යයේ ඉන්න ශ්‍රී ලංකිකයන්ගේ අපහසුතා පිළිබඳවත් පෞගේ දවසල දිගට හරහාට සඳහන් කළා. ඒ විතරක් නෙමේ රටවල් ගණනාවක ඉන්න අය පිළිබඳව වාර්තා පළ වුණා. ඉන්දියාවේ ශිෂ්‍යාවන්ගේ වීඩියෝ එන්න ගත්තා. ඒ වගේම යුරෝපාකරයේ රටවල්වල මැද පෙරදිග රටවල් ඇතුළු රටවල් ගණනාවකින් විවිධ කතාව විශේෂයෙන්ම යුරෝපාකරයේ ඉන්දියාව ඇතුළු රටවල් තමයි වැඩිපුර අවධානය යොමු කළේ. ඒ අතරේ කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්ති හමුවේ ලෝපුරා විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියනු. ඊයේ පැවති සාකච්ඡාවකදී මේ බව කියලා තියෙනවා. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මේ අවස්ථාවේ සහාය ලබා දීමට හැකි යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියනයක් පමණ මේ වන විට විදේශගතව සිටින අතර ඔවුන් විශාල වශයෙන් මැද පෙරදිග, නැගෙනහිර ආසියානු, ගිනිකොන දිග ආසියානු, යුරෝප හා අප්‍රිකානු කලාපවල රැකියාවල නියුතු බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඒ අපේමයි. ඒගොල්ලෝ ගැන දැඩි වැඩි අවධානය යොමු කරමු. අපිට ඊයේ දවසේ ආවා අපූරු වීඩියෝවක්, අපූරු දැනුවත් කිරීමක්. නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් කැප්පෙටිපොළ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයයි මේ නිර්මාණය කළා තිබුණේ. හරිම අපූරු නිර්මාණ. අපි පණිවිඩය ආරම්භ කරමු.
පිටකම තබනවා නම් ඔබත් රටට ආදරේ පොදු තැනකට යන විට මුව වැස්මක් පළඳමු එය ඉතාම වැදගත් බව අන් අයටත් පවසමු වටින උපදෙස් ටිකක් හරි අපූරු නිර්මාණයක් විදිහට අරගෙන ආපු ආකාරයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය හරිම අපූරුයි. මේ වගේ නිර්මාණ ගොඩක් අවශ්‍ය වකවානුවක අපි ඉන්නේ. විදේස් වාර්තා අතරට යමුද? චීනයේ පූසෝ බල්ලෝ ගැන ඔවුන්ගේ තිබුණු තත්ත්වය ඔයගොල්ලෝ දන්නවනේ. දැන් තත්ත්වය වෙනස්නේ මේ ලංකාදීපේ. චීනයේ බල්ලන් පූසන් සුරතල් සතුන් ලෙස නම් කෙරේ. මස් පිණිස මැරිම තහනම්. මස් පිණිස මරපු රටක් දැන් ඒ අයව සුරතල් සතුන් විදිහට නම් කරලා තියෙනවා. කොරෝනා මැව් වෙනස කරුමය. එයාතරේ අද ලෝවටා තවත් පණිවිඩයක් ඔබට. ඇස් ආසාධනය වීම කොරෝනා රෝග ලක්ෂණයක් ඇමරිකාව කියන්නේ. ඇස් ආසාධනය වී ලා රතු පැහැයක් ගන්නා රෝගී තත්ත්වයේද කොවිඩ් 19 ආසාධිතයන්ගේ රෝග ලක්ෂණයක් යැයි ඇමරිකන් වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා. ලෝකයේම මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරද්දී මේ පිළිබඳව කිව්වේ ඇස් කර නෙවෙයි කොරෝනා ගැන. ස්වීඩනයේ කතාව ඕගලන්ට කියන්නද මේ උපුටා ගන්නවා දිවයිනේ. නිදහසට බාධා වන නිසා ස්වීඩනයේ කොරෝනා නීති ප්‍රතික්ෂේප කරයි. කොරෝනා වෛරසයේ ආරක්ෂා වීම සඳහා රට වසා දැමීමෝ ජනතාවට නීති පැනවීම ස්වීඩනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවලු. කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා සෙසු යුරෝපයේ රටවල් රැසක් විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතත් ස්වීඩන් රජය පවසන්නේ ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම රජය විසින් සිදු නොකරන බවත් වෛරසයේ ආරක්ෂා වීම සඳහා කෙසේ කටයුතු කළ යුතු දයන් තම රටේ ජනතාව විසින් තීරණය කළ යුතු බවයි. එසේම තම රටේ ජනතාව ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගන්නා බවට තමන්ට විශ්වාස බවද ස්වීඩන් රජය පවසා තිබෙනවා. ස්වීඩනයේ මතවාද එහෙමයි. අපි ස්වීඩනය ගැනත් ඇහගාගෙනෙමු. ඊළඟට අද ලංකාදීපෙන් කොරියාවේ කතාවක්. කොරෝනා මැද්දේ දකුණු කොරියාවේ මහා ඡන්දය ඇරඹේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඊයේ ආරම්භ වුණා. ඒ අනුව කොරෝනා වසංගතයේ මැද්දේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන පළමු හා ප්‍රධාන රටවන්නේ දකුණු කොරියාවයි කියලා ලංකාදීප පත්තරේ වාර්තා කරලා තියෙනවා. හරි, ඊට පස්සේ දිනමින දානවා ෆිල්ම් එකක් ගැන කතාවක්. ලෝ ප්‍රථම කොරෝනා චිත්‍රපටයේ රූගත කරයි. විදුලි සෝපානයක සිර වූ හත් දිනෙකු සම්බන්ධ කතාවක් පදනම් කරගෙන කොරෝනා පිළිබඳ ලෝ ප්‍රථම චිත්‍රපටයේ රූගත කරමින් පවතී. කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ගැනයි මේ කතා පුවත. දැනුවත් කිරීම ගණනාවක් ඔබට කළා. විරාමයක් අරන් යන්න. අපි අවධානය යොමු කරමු අද කාටුන් පෙළට. ආරම්භ කරන්නේ දිනමිනේ වරකාගේ සිතුවමින්. වෙන දෙන්නේ කිනෝ එක්කෙනෙක් නම් හුරුපුරුදු වගේද බලන්න. කොරෝනා වෛරසයට දේශපාලනය අවශ්‍ය නැහැ කියලා ලෝක සෞඛ්‍ය ලොක්කා ට්‍රම්ප්ට සද්දයක් දාලා. ඔය අහුමුළු වල ඉඳන් වොයිස් කට් දාන අපේ රටේ අයටත් ඒ සද්දේ ඇහෙන්නේ නැතිනේ. ඊළඟට කාලෙකට පස්සේ එක්කෙනෙක් අද කාටුන් එක්ක ඉන්නවා. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්. රාජදාසව මුණගැහිලා තියෙන්නේ කාවද? ඇඳලා තියෙන විදියට නම් හිටපු ජනපති මෛත්‍රී වගේ නේද?
ඔහු එක්ක කතාව රාජදාස කියනවා ලෝකෙම 75000ක් දැන්ටම මැරලාලු ඒක අපි නිවැරදි කරගමු ලක්ෂයක් කියලා හොඳේ එතකොට අර හිටපු ජනපති මෛත්‍රී වගේ එක්කෙනානවා මක් කියලාද බං කොරෝනා ඇදිලා සර් බලපන් දැන් පත්තර එන්නේ නැහෙනේ මුකුත්ම දැනගන්න විදියක් නැහැ කියලායි ඔව් කියන්නේ හේ අතරේ තලංගේ ඒතුමා කාටුන් එක මෙන්න ජ්‍යොතිෂවේදියෙක් වගේ කෙනෙක් මුණ ගැහෙන්න ඒතුමා ඇවිල්ලා ඒතුමා උට කියනවා සුනාමිය ගැනවත් කොරෝනා ගැනවත් අනාවික කියන්න බැරි වුණු බෝලා ගැන රටේ කාගේවත් විශ්වාසයක් නැහැ කියලා. ඒක බොහොම උපේක්ෂාවෙන් අහන් ඉඳලා එකපාරටම ඇහෙනවා දොරට ටොක් ටොක් ගාලා සද්ද කරනවා තට්ටු කරනවා. එතකොට ඒ ජ්‍යොතිෂවේදියා කියනවා එතුමාට ඡන්දේ පවත්තන්න සුබ නැකතක් බලන්නයි ඔය එන්නේ කියලා. අන්න ඒතුමා බිමට වැටිලා. ඒ අතරේ ලංකාදීපේ දාසගේ කාටුන් එකට යන්න ඕනි. යන්න කලින් පොඩ්ඩක් ඔබත් එක්ක කතා කරමුද? දැන් මේ මොහොතේ රට ත්‍රිවිධ හමුදාව පොලිසියත් එක්ක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ අත්‍යවශ්‍ය රාජකාරී සෙට් එක මේක පාලනය කරන්න ගන්න මෙහෙවරත් එක්ක රටේ ජනතාව දියවන්නාවේ ඉන්න අය ගැන කොහොම හිතයිද? ඔබ කොහොමද හිතන්නේ? තප්පරයකට හිතන් බලන්න ලංකාදීපේ අද දාසගේ කාටුන් එක. දාසගේ කාටුන් එකෙන් 225ම පඹ යට අන්දලයි තියෙන්නේ. මගේ තරින් එහාට ඕම් මුකුත් කියන්නේ. මේ ඊට පස්සේ දිවයිනේ ජෙෆ්රිගේ කාටුන් එක. කොරෝනා වැළඳී ඇද්දයි බලමු සෞඛ්‍ය ඇමතිරිය නෙට් එකත් අරන් දැලකුත් අරන් යනවා කොරෝනා සෙට් එක අල්ල ගන්න ඒගොල්ලෝ අඟර දඟර දදා දුවදුව යන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ මේ දිනමිනේ දිල් රෝගයේ සීපද සරුවට පිසෙන්නේ නැතුවට ගෙයි හට්ටේ පසුවට පුරෝගමු ඔය ඔක්කොම මුට්ටි කඩකර ඇඳිරි නීතිය පැන්නොත් කට්ටි හිමි කරගත හැකිය හනිකට මිනි පෙට්ටි පණිවිඩයක් දීලා තියෙන ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් මෙන්න අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ බං දේශපාලක ඇවිල්ලා කියනවා උජාරුවෙන් සරදම් කියනවා සල්ලි තමයි හිඟ සර් අත්‍යවශ්‍ය භාණ්ඩ නෙවෙයි සල්ලි තමයි හිඟ සර් කියලායි කියන්නේ මේ දාසහපලානගේ ස්වාරිස් මෙවර අවුරුදු සමරන්නේ ගෙදර ඉඳන් අයෙන් හින්දා අවුරුදු උත්සවත් නෑ අවුරුදු ක්‍රීඩාත් නෑ හැබැයි ක්‍රීඩා දෙකක් නම් මේ වන විට යසට යනවා මොකද්ද හොඳම ඇඬීම කොරෝනා නිසා රටේ පුරවැසියා කරද්දී ඒ කොරෝනා නිසා හොඳම හිනාව කළු කඩ මුදලාලිලා දත් සෙට් එක බලන්න එහෙම අයට ආය කියනවා කැතයි හොඳේ එහෙම අයට විතරයි හරි ලංකාදීපයේ 30 හේවා 20ගේ හිනා වැස්ස මෙන් දෙන්න දෙමාල්ලන් කෙලි සෙල්ලම් සතුටු සිනා නැතුවාට කුසට අහර රෙදිපිලි හිඟ වූවාට කෝල් නදත් දුග්ගියක් වූවාට නිසකයි නව වසර සුබ වෙනවාට අපි පතමු ඒ නව වසර සුබ වේවාම කියලා නිරෝගී වේවාම කියලා යහපත් වේවාම කියලා ඕකයි තත්තේ අනුරාධගේ කවිය ඇවිදින් කොරෝනා මාරක කොඩිය වනා සැනකෙලියටත් බක්මාසේ එරෙහි වුණා වෛරස් මඩින්නට ගැටවි සහාය දෙනා අවුරුදු කුමාරයෝ කුමරියෝ සියලු දෙනා සියලු දෙනා ගෙට වෙලා සහාය දෙනවා තිලකගේ තුන්මන්සල කවිය දැන් යන්තම් දිවි පෙවතගෙන යන විටදී අද ඇඬුවත් කොහා අවුරුද්දට ගාක ඉඳ බිය වී රට ඇත මේ වියසණය මැද එය නැසූ දාට අවුරුදු කමු සතුට විඳ තලන්ගේ අනේද කියන්නේ කවිය දැන් සිතුවයි ගසක් කුසගින්නේ සිටිය කෙනා හිටගෙන නිදා සිටි පිරිසක් අවදි වුණා හෙට එක්ුණොත් නිදි ගැටහැර සියලු දෙනා රට සුර පුරයක් කරගත හැක ලෝම දිනා සියලු දෙනාම එකට එක්වමු කොරෝනා පරදමු රට යලි ගොඩ නංවමු පරිස්සමෙන් ඉන්න කියන පණිවිඩය දෙමින් අපි රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ අසරණ වූ මොහතක සරණක් වෙන්නට හිරු පෙරගමන් යෑම බලන්න රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේදී අත්වන්නේ හිරු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මතයි. එහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු කොටුව ලෝකවිලඳ මධ්‍යස්ථානයේ 35 සහ 37 වෙනි මහල්වල පිහිටි හිරු මාධ්‍යාලයේ මුල ස්ථානයේ සිට සිදු කරන අතර සියලු බෙදාහැරීම් සිදු කරන්නේ පැලවත්ත හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ සිටයි. හිරු මාධ්‍යාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ සංකල්පයක් පරිදි මීට දින ගණනාවකට ඉහතදී ආරම්භ වුණු රට වෙනුවෙන් හිරු හිරු සහන යාත්‍රා LOLC සමගින් සමාජ ක්‍රියාන්විතය අද දවසේදී තම වැඩ කටයුතු ආරම්භ කරන මොහොත කොළඹ ලෝකවිද්‍යාල මධ්‍යස්ථානයේ 35 වන මහලේ සහ 37 වන මහලේ ස්ථාපිත විශේෂයෙන්ම
හිරුසහන යාත්‍රා ලියාපදිංචි කාර්යාල තුලින් ලියාපදිංචි වූ විහාරස්ථාන දේවස්ථාන එවැගේම වැඩිහිටි නිවාස ළමා නිවාසවල නේවාසිකෝ සිරින සියලුම පූජ්‍යපක්ෂයේ සහ වැඩිහිටියන් කුචිදු අදරොන්නන උන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය රැගත් ඒ ආරක්ෂිතව ඇසුරුම් කර සියලුම රථවාහන ද්‍රව්‍ය මෙලෙසින් පළවත්ත හිරු ලයිව් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයෙන් ගමන් ආරම්භ කළ මොහොත මිනිසුන්ගේ දුක කඳුල වේදනාව හඳුනගෙන හිරු ආයතනය මගින් සිද්ධ කර මේ කාර්යතව විතාමත්ම අගේ කොට සලකනවා මේ වැනි සත්කාරයන් වලට යොමු වෙන්නට ඔබට මග පෙන්වීම ලබා දෙන ඔබගේ සභාපතිතුමාටත් කාර්ය මණ්ඩලයටත් අපගේ ස්තුතිය පුදු කර සිටිනවා මේ දින වියලි සලකාදියේ ඉතා අගේ කොට සලකන අතර ඉදිරියටත් මෙවැනි උතුම් සත්කාර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා අපි හැමදාම දැකලා තියෙනවා හිරු නාලිකාව ගම් දනව් සැරිසරමින් විපත් වලට පත් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉෂ්ට සිද්ධ කරනවා වචනෙන් කියලා නිම කරන්න බෑ විලාස සහනයක් බොහොම අසීරින් තමයි මේ කාර්යය අපි කරගෙන යන්නේ ඉතින් ඒ නිසා හිරු මධ්‍යාලයටත් හිරු මධ්‍යාලයේ සීල් දෙනාට අපි ගොඩාක් පින් දෙනවා අපි අසන්නච්චයි තවත් ඉන්නවා ඒ ඇයිට මේවා කරන්න බලලා සමාජ සීල් දෙවියන්ගේ පීඨ ආරක්ෂා ලැබීවා ගෝතමාලා විසින් කරනු ලබන මේ සේවාව ඉතාම උතුම් සේවාවක් විදිහට අපි සලකනවා ඒවද අපේ මේ අසරණ ආචිල වෙනුවෙන් කළා වූ මේ උදව්ව හැම කාලයකදීම ඔබ ආයතනයේ දියුණුව සැලසෙන්න මේක හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ සංකල්පය ක්‍රියාත්මක කරන සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සියලු යහපත සිද්ධ වේවා මේ අවස්ථාවේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව භික්ෂුන් වහන්සේලාගේ ප්‍රවත්ම වෙනුවෙන් දක්වන දායකත්වයට මාධ්‍ය ජාලයේ සභාපතිතුමාටත් ඒ වගේම කාර්ය මණ්ඩලයටත් අපේ බලවන්ත ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා හිරු මාධ්‍ය ජාලය තුලින් තමන්ගේ වගකීම ඉතා හොඳින් සිද්ධ කරන බව අපිට පේනවා අපි හිරු මාධ්‍ය ආයතනයටත් කාර්ය මණ්ඩලයටත් විශේෂ පුණ්‍ය අනුමෝදනා සිද්ධ මෙතර කොවිඩ් 19 වෛරසය අසාධනී වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍යාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ පිජාරණය කිරීමේ වැඩසටහන සිදුවුණා. ඒ අනුව ඉංගිරිය නිරෝගා වැඩිහිටි නිවාසය, කඩවත සනසුම වැඩිහිටි නිවාසය මෙලෙස විෂ පිජාරණයට ලක් කෙරුණා. 077335930 අංකයේ ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව සපයාගත හැකි. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍යාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජහරණය කිරීමේ වැඩසටහන යටතේ කලුතර දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන විෂ බීජහරණය කිරීමේ පළමු අදියර පොලිස් ස්ථාන 25ක් ආවරණය කරමින් අවසන් වුණා. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න තීනියවල සහ කොළඹ දිස්ත්‍රික්කයේ කෙසල්වත්ත පිටකොටුව කොටුව මාලිගාවත්ත වෙල්ල වීදිය ආදුරුප්පු වීදිය යන පොලිස් ස්ථානයන් මෙලෙස විෂ පිජාරණය කෙරුණා. හිරු මාධ්‍යාලාව රතුකුරු සංවිධානය එක්තුලා ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මේ කරන මහඟු සත්කාරය ඉතාමත්ම අගය කරනවා ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන්. හිරු මාධ්‍යාලය සහ රතුකුරු සමාජ විසින් මේ කරන සත්කාරය කාලීන අවශ්‍යතාවයක්. ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක්. මේ දුෂ්කර මොහොතේ අපි ඔබව තනි නොකර ඔබ වෙනුවෙන්ම කැපවන්නේ ඔබේ සුවසහනය වෙනුවෙන්මයි. රට වෙනුවෙන් හිරෝ සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමඟ